පක්ෂයේ සභාපතිවරයා හැටියට එතුමගේ ප්‍රකාශය නොගැලපෙන ප්‍රකාශයක් හැටියට අපි දකින්නේ. මොකද හේතුව තමයි පක්ෂයේ යම් අඩුපාඩුවක් දුර්වලකමක් නැත්නම් අපිට ඇති කළ යුතු වෙනස්කමක් තිබෙනවා නම් ඒ කළ යුතුව තිබෙන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හෝ කළමනා කරන කමිටුවේදී. ඉතින් මේකෙන් බැහැරව පක්ෂයේ විවේචනයක් සිදු වෙනවා නම් ඒක බරපතල වරදක් හැටියට අපි දකිනවා. ඉතින් ඇත්තටම පක්ෂ සභාපතිවරයා හැටියට මීට වඩා සංයමයකින් හා වගකීමකින් ක්‍රියා කළා නම් හොඳයි කියන කාරණේ මම දකින්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් පක්ෂය ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් කල්පනා කරන කමිටුවත් අනාගතයේදී සාකච්ඡා කරලා තීරණයකට එළඹේවි. කොහොම අපි කියන්නේ පක්ෂයේ සමගිය ඉතාමත් වැදගත්. මොකද අපිට මුහුණ දෙන්න තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ඉතාමත් තරඟකාරී හා තීරණාත්මක ජනාධිපතිවරණයකට. ඒ නිසා හැම දෙනාගේම සහයෝගය අපිට වැදගත් වෙනවා. ඉත හැමෝම එකට එකතු කරගෙන අඩුපාඩු දුර්වලකම් අපි හදාගෙන ඉස්සරහට යන්නයි අපි ක්‍රියා කළ යුතු තිබෙන්නේ. ඉත හැමදෙනාම මේ වගකීම තේරුම් අරගෙන වැඩ කරනවා නම් ඉතා වටිනවයි කියන පණිවිඩය අපි කියන්න කැමතියි. ඔබතුමාලා පුනකුණා කීවා සජපෙන් කවුරුත් යන්නේ නැහැ කියලා. හැබැයි රාජිත සේනාරත්න මහත්තයයේ රනිල් මහත්තය ළඟට ගිහිල්ලා ගුණ වයන්නෝ. මොකද්ද? දැන් මේ වෙනකොටත් ඇත්තටම සමගි ජන බලවේගයේ එහෙම ගිහිල්ලා තියෙනවා කියලා කොච්චර ප්‍රචාරයක් යැව්වද? විශේෂයෙන්ම අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වෙනකොට ආණ්ඩුවෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ වයින් ඉතුරුලා ඉන්න කීප දෙනා කියන්න පටන් ගත්තා 60ක් රනිල් එක්ක හිට ගන්නවයි කියලා. ගිය මැයි මාසයේ මැයි දිනේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ අය කියන්න පටන් ගත්තා 20ක් රනිල්ගේ වේදිකාවට නගිනවයි කියලා. හැබැයි අවසානයේදී එකතු වෙලා හිටියේ හරේනොයි මනෝෂයි ඩයනයි විතරයි. එතකොට දැන් තවත් කවුරු හරි ගුණ වාරණා කරන්නත් පුළුවන්. ඒ වගේම ආණ්ඩුව ගැන හොඳ කියන්නත් පුළුවන්, සුදු පුහුණු ගන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කරගන්නේ අපරාධයක් කියන එක විතරක් කියන්න කැමතියි. මොකද මේ ආණ්ඩුව ගැන ගම් මට්ටමින් තියෙන ඉතරම් ලොකු ප්‍රසාදයක් නෙවෙයි. ආණ්ඩුව බිඳ වැටලා තිබෙන්නේ පොහොට්ටුවේ පාලනය මේ ඉස්සරහට යන්නේ. ඉතින් පොහොට්ටුවේ පාලනය නිවැරදියි කියලා කවුරු හරි කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා එතන වාඩි වුණ නිසා ඒ කියන්නේ පොහොට්ටුවේ වැඩපිළිවෙල අනුමත කරන එකක්. එතන පොහොට්ටුවේ වැඩපිළිවෙල හරහා මේ රට නැවත ගෙනියන්න පුළුවන් කියලා ඒ රට බංකොලොත් කරපු කණ්ඩායම ඇතුළත් කරගෙන ඉස්සරහට යන්න තල්ලුවක් දෙනවා නම් ඒ අය මහජනතාව අනාගතයේදී පැත්තකට විසි කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ಗುಣ වර්ණාකරණ එක නැත්තම් ආණ්ඩුවේ හොඳ කියන එක අපි අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. මොකද මහජනතාවගේ හෘද සාක්ෂිය තියන්නේ ඒක නෙවෙයි. මිනිස්සු කියන්නේ මේ ආණ්ඩුව තාමත් පොහොට්ටු ආණ්ඩුවකට බංකොලොත් කරපු ආණ්ඩුවක්. ඒ නිසා මිනිස්සු වෙනුවෙන් යමක් වෙන්නේ නැහැ කියන එක තමයි මහජන මතය.